Hi guys, welcome to my YouTube channel. Hi guys, then අපි ඉන්නේ කැලණිය පන්සලේ. දැන් parking එකේ ඉඳලා ඇතුළට යන ගමන් ඉන්නේ. ඉතින් අපි බලමු කොහොමද කියලා අද දවසේ. Bye, අපි ඇතුළේදී හම් වෙමු. ඓතිහාසිකත්වය ගැන කියනවා නම් බුදුරජාණන් වහන්සේ ලංකාවට තුන්වරක් වැඩම කර අවස්ථාවේදී මණියක්කික නාරජුගේ ආරාධනයෙන් තමයි කැලණි විහාරයට වැඩම කරලා තියෙන්නේ. එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේට වැඩ සිටින්නට දීපු මණික් පුටුව නිදන් කළා තමයි මේ කැලණි චෛත්‍ය ඉදි කරලා තියෙන්නේ. දැනට ලෝකයේ චෛත්‍ය හැඩ 6ක් තියෙනවා. එනම් බුම්බුලාකාර, ගටාකාර, ගාණ්ඨාකාර, ධාන්‍යාකාර, අම්ලාකාර සහ පත්මාකාර. කැලණි චෛත්‍ය ගොඩනගා තියලා තියෙන්නේ ධාන්‍යාකාර හැඩයකට. ධාන්‍යාකාර චෛත්‍යයකට හොඳම උදාහරණයක් ලෙස අපිට කැලණි චෛත්‍ය පෙන්වලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි යන්නේ කැලණි විහාරගේ වන්දනාමාන කරගන්න. කැලණි විහාරගේ ප්‍රසිද්ධ වන්නේ කැලණි චිත්‍රවලට. මට මතකයි මේ චිත්‍ර මේ එක වසරේ බුද්ධාගම පෙළපොතේ මේ චිත්‍ර තමයි ඇඳලා තියෙන්නේ. චිත්‍රෙන් ඔයාලට පේන්නේ හේමමාලා සහ දන්ත කුමරු ලංකාවට වැඩම කළ අවස්ථාවයි. මේ චිත්‍රය සිතුවම් කරලා තියෙන්නේ සංගමිත්තා තෙරණිය ජයශ්‍රී මහබෝධිය ලංකාවට වැඩම කරමු අවස්ථාව. පස්සේ අපි යන්නේ බෝධිය වන්දනාමාන කරගන්න. මම බෙහෙත් කට්ටියක් ගෙනාවා. ඒක තමයි දැන් ඔය පූජා කරන්නේ. ගයිස් විහාරයත් වැඳලා චෛත්‍යයත් වැඳලා බෝධියත් වැඳලා දැන් පහන් පත්තු කරන්න ආවා. බලන්නකෝ ගයිස් මට කාවද හම්බුනේ කියලා. ගයිස් අද බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා මගේ චැනල් එක අලුතෙන් බලන කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ ෆොටෝස් වීඩියෝස් බලන්න නම් මගේ TikTok Instagram Facebook account follow කරන්න. එහෙනම් ගයිස් තව වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලා හැමෝටම bye bye.